දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය කාලයේ පැවතියේ දැඩි නියන් තත්ත්වයක්. මේ හේතුවෙන් වැව් ජලාශ සිඳී ගොස් තිබූ අතර වගාවන් සඳහාද බලපා තිබුණේ දැඩි බලපෑමක්. රජරට පිහිටි කුඩා වැව් බොහොමයක් සිඳී ගොස් තිබූ අතර මහ වැව්වලද ජල මට්ටම් පැවතියේ ඉතා අඩු මට්ටමකයි. මෙවැනි තත්ත්වයක් පැවතියදී උතුරු මැද හා දකුණු ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට වර්ෂාව ඇදහැළුණා. අප වාර්තාකරුවන් පැවසුවේ වර්ෂාව සමග තද සුළං තත්ත්වයක්ද පැවති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙලෙස වර්ෂාව ලැබී ඇත්තේ මාස කිහිපයකට පසුයි. මේ අතර තද සුළඟක් හමා යාම හේතුවෙන් අනුරාධපුර වාහල්කඩ ගොවි ජනපදයේ කැබිතිගොල්ලෑව සහ හොරවපතාන ප්‍රාදේශවල කම් කොට්ටාශවල නිවාස 105කට පමණ හානි සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති වූ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. මාර්ට් 4 විතර ආවේ මේ වෙල් යායෙන් ආවේ කපාර මෙතන කරකෙව්වා දැක්ක විතර එවුනේ. ඔක්කොම ටික අන්න ගියා වහලෙ. අම්බරලම ගියා. කුලක ගහනවත් එක්කම සීට් ගලවාගෙන ගියා ගලවාගෙන යනකොට දරුවෝ දෙන්නා ජීවිතේ බේරා ගන්න ඕනේ. සුළඟත් සමග කඩාවැටි ඇති ගස් ඉවත් කිරීම සහ ආපදාවට ලක් වූ නිවාස පිළිසකර කිරීම ඇතුළු සහන සැලසීම සඳහා කැබිතිගොල්ලෑව ආපදා කළමනාකරණ නිලධාරීන් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ අතර මිහින්තලේ සීප්පුකුලම් ප්‍රදේශයේ තම්මැන්නා වැවේ මාළු අල්ලමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ පස්වරුවේ අකුණු සැරවැදී මෙන් මිය ගොස් තිබෙනවා. එම පුද්ගලයන් තිදෙනා ඇතුළු සිව් දෙනෙක් මාළු ඇල්ලීම සඳහා ගොස් ඇති අතර එහිදී ඇදහැළුණු වර්ෂාවත් සමග අකුණු සැරවැදී ඇති අතර ඉන් තිදෙනෙකු මිය ගොස් ඇත්තේ තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. 4:45 වගේ තමයි වෙලාව. ඒ වගේ වෙලාවේ පොඩි වර්ෂාවක් සාමාන්‍ය විදිහට ඇදහැළෙමින් තිබුණේ. ඒ වෙලාව එකපාරටම රතිඥා කුකුරුණ වගේ හඬක් ආවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සීප්පුකුලම ගුගුරෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44, 45 සහ 46 වෙනි වියේ පසු වූවන්. මේ අතර බදුල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ තද වැසි ඇදහැළුණු අතර අද අලුයම් කාලයේ සිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටද වැසි ලැබී තිබෙනවා. අද සහ හෙට දවසේදී දිවයිනේ ප්‍රධාන වශයෙන්ම උතුරු නැගෙනහිර ඌව පළාත්වල පැවති සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධන ස්වභාවය පවතිවි. අද දවසේදී උතුරු නැගෙනහිර ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සහ සබරගමු පළාත්වල, ඒ වගේම ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශ තවදුරටත් වියලි කාලගුණිත තත්ත්වයක් අපේක්ෂා කරනවා. ඇත්තටම සමස්තයක් විදිහට ගත්තොත් මෝසම් තත්ත්වයේ දුර්වල වීම මත තමයි ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්නේ දිවයිනේ නැගෙනහිර කොටස්වල ප්‍රධාන වශයෙන්ම. ඒ නිසා මෝසම තවදුරටත් දුර්වලයි. මෝසම් වැසි ඇත්තටම මේ කාලයේදී අපි බලාපොරොත්තු වෙන්නේ හරිනම් දිවයිනේ නිරිත දිග කොටස්වල. ඇත්තටම දිවයිනේ නිරිත දිග කොටස්වල වැසි තවදුරටත් අවමයි. දැන් ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන අවස්ථාවල තාවකාලිකව ඇති වෙන්න පුළුවන් සුළං, ඒ වගේම අකුණු අනතුරු, ඒවා අවම කරගන්න අවශ්‍ය පියවර ජනතාව ගන්න ඕනේ.